ඔබෙක් වන්නේ ස්වාධින් රූපවාහිනිී මධ්‍යහන ප්‍රධාන ප්‍රෘත්තිය විකාශය සමගෙන් මුලින්ම බල්මෝ ප්‍රටයේ සිරස්තල. සජත් පිලේ කොළඹ විරෝධහිට උසාවි හතකින් වාරණ නියෝග නිරෝධහනය කඩාක් වටේ සෞඛ්‍ය වනසන්න අහදන පුද්ගලයන් ගැන පොලිසිය සීරුවෙන්. විපක්ෂය කළයුත්තේ වෛරසය විනාශකිරීම මිස වෛරසයෙන් ආණ්ඩුව විනාසකිරීම නොවේ. පොලිස් ඇමති සරත් කියයි. අවුරුදු හැටට වැඩි අයට බූෂ්ට විඳීම හෙට ඇරවයි. ෘත්තිය බාධ්‍යවේදීන් ඉහළම ගෞරවයට පාත්‍රකරන ජනාධිපති මාධ්‍ය සම්මානයට කැවිණ් අනුමැතිය. පිරිපහතුව බැව්වට කිසිම ඉන්දන හිඟයක් නැහැ. තෙල් ඇමති ගම්මන් පිළගෙන් සහථකයක්. වැසුණු පංතිත් එක්ක වටේම පාසැල් විසි දෙවනිදා දරුවන්ට බිවෘතයි. ඇමරිකාවී ජනාධිපතිත් චීන ජනාධිපතිත් අඓතිහාසික හමුවක. ජිත් ප්‍රමදාස මහතා ප්‍රමුඛ විපක්ෂය සිදු කළයුත්තේ වෛඩසය විනාශ්‍ය කිරීමට සායදීම මිස වෛඩසෙන් ආණ්ඩුව විනාශ්‍ය කිරීම නොවන බව අමාත්‍ය ආචාරය සරථ වරස්සය කරම හතා පවසෙනවා. ඒ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. මෙතර තෙල් තොග ඇතිතරම් රට තුළෙතිබෙන බැවින්, තෙල් හිගේයක් මවපා දේශපාලනවාසි නොගන්නාලෙස, ජොස්ටන් ප්‍රනාන් දුව අමතිවරයා විපක්ෂීෙන් ඉල්ලීමක් කළා. සපුගස්කන්ද තෙල් පිරි පහදුුට නිෂ්පාදන්වැර කටයතු නතර කරන්නට කටයුතු කල්ලාති වෙන එක බරපතල ප්‍රශ්නය ඇද මේ තත්වය තුළ අද බොෝ ඉන්න පිරුම් හල්ල හලලයක්ඇතිලා තිබෙන පැදිිලිකි අන්න ඕන කිසිීම මෙතෙල්ලල අඩු පාඩක් ගැනට නෑ මේක ජනතාව අවස්සමින් යම්යම් කණඩායම් මේ ලොකු හිියක්ේ නොහගේලා ජනතාව පහසුරල පත් කරන. නිැ පැරිය ෙන නතාවට ඉතාමත්ම ගෞරෙන් අදිසි වෙලා කලබල ලා කියලා පුටන්කරන් දවශ්‍යයනෑ මේ ඉස්සලත්ම ම ක්‍රශන ඇතිකෙරවා කලබරවෙන්නෙප ඇති වෙන්නඩ තෙල්තියෙන තෙල් හයකින් තොරව තෙල් සපනේ රාජේ. අද දවසේ රටේම විධ පොලිස් බලකායන් යොදවලා. මාර්ගබාධක දමලා දැවන්ත ජනතා නිදහස අහිමි කිරීම අද සිදුවල මුුණු රටේම මේක සිද්ුවේ නෑ බොරුණ වෙේ මං ඔබතුමට ස කිරිිපත් කරන්න ගුරු කියන්ට හේතුව නහ දැන් ඇහුවනේ කොහෙද කියලා දෙනයායි මැතිවරණ කොට්ටාස, කොට පොල හන්දිිය දී දෙනයාය අබස්ස නතර ෙට ී නක් පි දග මත්ව ය ර නීතිය දැන් සරත් ව ැරගවාතම නීති තුනෙ. න නී ද මේ න ්‍රාම ක ලාදම එන හජනතාව නවත්ර දනක තන . ඇත්වශෙම රට අංශුමතරයක්ත් ආදරයක් තියෙනවා නං මේ ්‍යපක්ෂණයකතුමා ඇතුළ විපක්ෂ කළියයුත්තේ ආණ්ඩුවත් සමගෙ එකුතුලා වෛරසය විනාස කරනවා මිසක්. වෛරසයත් සමග එකතුවෙලා ආ්ඩුව නසකන්ට කටුතිකරි මනෙමේ දැන් ඔවත්තුමල්ල කරන්නේ එකයි. පොලිසිය තියන්නේ නීතියසා සාමය රකින්න. එතකොට නීතියසා සාමය රකිනවා කියන්නේ සෞඛ්‍ය බලධාරී යම්කි සඋපදෙසක් දුන්නොත්. ම සි නරලක් නැත්ත මොකක් හර වෙන කටයුත්තක දී මේ රෝගය ්‍යාපතයනවා අයි කියලා ඒක නවත්තන්ඩෝන පොලිසිය. එතට පොලසිය කරන්න ඇත වචම නීතිගරුක හදයක් ඉති ඒ යම්කි පමිල්ලත්තිය නොන කරනාල පැමිල්ි කරන්න අප ගැන විවාා කරන්න. රටේ කොරනාාතත්ත්වය පාලනයකර ගනමින් යම් තරමකට නව සාමාන්‍යිකරණයකට රට පත්තමින්තිබීදී සමකි ජනබලවේගේ කොළමනකරේ විරෝධතාවක්ට තිීමට සූදානම්බටවා. ඒවෙන් වෙන් ප්‍රදේශෝ රැසක සිට ජනතාව එක්්‍රැස්කිරීමට සමකි ජනබලවේගේ උත්සාහ ධරමින් සිටවා. බස්නහිර පලාතයේ මහිස්ත්‍රත් අධිකරන හතකින් මෙම විරෝධතාව පැවැත්වීම වලක්වාලමින් නියෝක නිකුත් කර තිබෙන අතර සෞඛ්‍යංශ කාර්ණිකව ඉලා සිටිනේ මෙලෙස වගකින් විරහිතාකාරයෙන් ජන ඒකරාශී කිරීම් සිදු නොකරන ලෙසය. ම නබලව කියය මෙම විරෝධතාව සංවිධාන කරන්නේ මේ සාපය දැන් ඇතිතේමාවයාතේ. ඒය සෞකෙ සව අධ්‍යක් නල් රයා විසි නිකුත් කරතිබෙන සෞඛ මාර්කප දේශවලට අනුව පවත්වන ලෙස සමකි ජනබලවේගේ නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා, පොලිසියක කළ ඉල්ලීම කොළම මහිස්ත්‍රත් අධිකරණය ඊයේ ප්‍රතික්ෂපක කලා. ෙවෙතත් බස්නහිර පලාතයේ අධිකරන හතක් මගින් මෙම විරෝධතාව පැවැත්වීම වලක්ාලමින් නියෝග නිකුත් කරුණා. මෙවන් පසුමිමක් ඇතේ ගලුපර හයිලිවෙල් පර බත්තර මුල්ල සහ නුවර පාර ඔස්සේ උද්ඝෝෂකයන් කොළමට පැමිණීමට නීමිතව ඇත්තේ. එ අනුව විධස්ථානවලින් උද්ඝෝෂකයන් අදපරවරුවේ කොළොමට පැමිණීමට සූතානම් වුණේ මෙලෙසයි ඇතැ ස්ථානවල පොලිසියෝදා ආරක්ෂාව තරකර තිමුණ. ද ප්‍රදිස්්‍රී හිටපු පාර්ලිෙන්න්තු මන්තවරුුවමන චන්ත්‍රණී බන්ටාර පි හැරිසන් හිටපු පලත් සභාමන්ද්‍රී අරුණු බද්ධි ඇතුළු පිරිසක් පෞද්කලික බස්වත පාකින් කොළපට පැමිණීමට උත්සාකිරීමේදී නොච්චා ගම කලා ඔය මාර්ගබා දෙකේදී පීක්ෂාවට ලක්කර තිබෙනවා ඒදී අදාල පිරිස සහ පොලසි අතර උු සුම්තත්වයක් හට ගැන. ස සමගි නබලවගේ සමාජක්‍යන් අුරාධපුර පුත්තලම ප්‍රධානමාර්ගය සම්පූර්ණයෙන්ම වසාදමින් පොලිසියට බාධ කරමින් එමස්ථනයේ උද්ඝෝෂණයේ නිරත වනා. සමග ජනබලවේක උද්ඝෝෂණය වැලැවීම සඳහ පොලිසිය විසින් අවශ ක්‍රියාමාර්ග ගැනීමට කඩයුතු කරඇති බව පොිස්මාධ ප්‍රශක ජේෂ් පොලිස් අධිර නීතික්්‍ය නිහල් තල්දුව මතා පසනවා. දයේදී සෞකැද ජ්ඩලරයා නව. auකේ උපදේශෙන් ගුත් කරන ලැබවා. ය නොම්බර් මාස දාසේසිට නැම්බ මාසසි ති ලක් බල පැත්න. ඒ මන් මග පැතිලිව කියරවා ැමත ැනු දෙන්නනතුරු දිවෙන පුරාම හජන කලාශීවී, පහ නම්කින කාරේ. තරෙන් නීතිවරදිීක කටයුත්තට. තබාගේ ජ ීම සඳහා කරුණ සෙල්ල කොට නීති විරෝදි කාරණ වට පත්තවා. පොලිසිේයට පොලස් ලස්ාන මගින් ස ල් පොිසි ුණ නීති රම තු නීති අනු ොලව කටයුතුත ලෙසට. මෙයාතර රට ූුණනප ඇති තත්ව සැකිල්ලට ගනමින්, සියල් උදනාම වගකීමෙන් කටයුතු කළේතු බව සෞඛ්‍යංශ පෙන්වා දෙෙනවා. මේ දහස්ගානන් සංඛ්‍යාවක් එක්රැස් වුුණහම දෙන්නෙක් හරි එක්කෙනෙක් හරි හිටියුත් මේ වෛරසය බෝ කරන ඒ පුද්ගලයාට අනිවාර්යම පුළුවන් අවට ඉන්න සංඛ්‍යාවකට මේන්න මේ වෛරසය බෙදා හරිද. මෙවැනි දේවල්වලින් වැලකී සිටින්න කියලා අපි හැමවෙලේම සියලු දෙනාටම කාරුණ එකව ඉල්ලා සිටින්නේ මෙතෙන්දි මේ උද්ඝෝෂණ නැවැත්වීම හෝ වැලැක්වීම පිළිබඳව සෞඛ්‍යාන්සයට අවිට අව්‍යතාවයක් නෑ. නමුත් අවසානයේදී මේකින් රෝගීවන්නේත්. එවගේ මිය යන්නේත්. අපේ රටේ මේ කිසිදේකට සම්බන්ධ නැති අයිංසක මිනිසුස වඩ පුළුවන්. ආර්ථිකය යතතත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙවර අයවැෑන්් සලස් සාඇති බව අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂි මහතා පාර්ලිමිේන්තුවයේදී අද ප්‍රකාශ කලාා. අයවැ තුන්වනදි නේ විවාතයට එක් වෙමින් අක්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලා. ඒ සංගතය නතාවයෙන් බේරා ගැනීමට වවිධ ක්‍රියාමාර්ග ගත්තා. අපගත් ක්‍රියාමාර්ග නිසාම ආර්ථික හැකික්මනි සාමා්‍ය තත්වරය ගැනීමට හැකිවන බව අපගේ විශ්වාසයි. සීමිත රජ්‍ය මුල්්‍ය වකාශක ලොවවාද සවභාගගේ දැක්ම ප්‍රතිවර්තිය ක්‍රියාත්ම කිරීමටද රජය කක්ඩව කටයුතු කලා. අමියෝග මධ්‍ය වූද රජය රටේ ආර්ථිකයහා සාමාජයේ ඇතිතල පහස්කන්. දියග්‍රීම් සඳහා ආයෝජනය කිරීම ද අන්්ඩව සිදු කරමින් සිටිනවා. ගු කතානායකතුමනි එෙේ වද රාජ්‍ය මුල්ල්‍යා. මේ සම්බන්ධයෙන් දැඩි අභියෝගගේ රැසකට මොහුණ දෙන්නට. පසුගේ කාලයේදී අපට සිදු වනාා. එසේ විවාද ඉදිරි කාලපරික්්‍යේදය තුළ අපේක්ෂිත පර්්ධයේ ආර්ථිකය ජතාත්වයට පත්කිරීමසාවර්ධනය සඳහා පහසුකම් සැලසීම අකණ්ඩව සිදු කිරීමට අප බලාපොරොත්තුව වෙනවා. මේ අයවැයිෙන් ඉදිරිපත් කර ඇති. ගත ශීලී ඕජනා තුලින් ඉදිරි වස තුළ සාහ ඉන් ඔබබට ආර්ථිකය ශක්නමත් ලෙස යතාතත්වයට පත් කරවන බව අපිගේ විශ්ව අශයයි. අදත් දිවීනේ ප්‍රදේශව රසකට තද වැසී. බස්නාහිර සබරගමුව වයබ උතුරු යන පළත්වට වැස ඇතිවන බවයේ කාලපුණ විද්‍යා දෙපාර්තමය දව පවසන්නේ. මෙ අතර ප්‍රධාන දුම්්‍රේමාර්කයේ දුම්්‍රේ දහාවනේ යතාතත්වයට පත් කර ඇතිබෙනවා. ංගලොක්ක කවුට පදේශේතියනන්දවන්දූපත් අසලතියන පීඩනවපාතිය ගමක්ක්‍රමේෙන් වර්දින ලුණ තිීෙනවා හැබයි මේක දිවනීම බැහැර 75දිසාට බරවතමා මන් කරන්නේ මේක බොහෝ විට අපි අපේක්ෂ කරනවා දහට විෙනදින දකුණු වන්රාත් වෙල්ලබටත් උතුරු මල් නාඩු වෙල්ලබට ීරය ඇතුළෙන් ඉන්දියාවතුළට ගමන් කන්න බවතමා පෙන්නුම් කරන්නේ. කිසි නමුත් මේේ රිජුබලපෑම තියෙනවා තවදුරටත්. දිවන්නේ නැගෙනහිර වෙල්ලබට තීරට ඔබ්බෙන්තියන ගමුරු මුහත්තීරවල දීවරහානායි කටතුළුදඩපා කියලායි. නුවර කොළඹ ප්‍රධාන මාර්කයේ පාහල කඩුකන්නආප ප්‍රදේයෙන් තෞදුරටත් වසාහත මාති වෙනවාා. එය අද සිට විවෘත කළ හැකි බවට ඒ ප්‍රකාශ කළද මෙවන විටත් මාර්කයේ වසා තමා ඇති බවයි වා තවන්නේ. නාෑ ෑැ මේ අවධානමක් ඇතිප්‍රදේ, පරීක්ෂණ කටයුතු තෞදදුරටත් සිදු කරනවා. මාර්කයේ ගමන් කිරීමට පමිණිෙනවාහන පොලිසිය හරවා යාවන ආකාරය ඉදක තැකි වුණින්. මීරිකම විජය රජධාන දුම්ර්‍රේ ස්ථාන ආසාන මාර්ගය ඇති ව ගිලා බැසිමක් හෙතුුවෙන් මෙතෙක් දුම්්‍රේදාවනය වයකුඩ දුම්රය ස්ථානයට පමණක් සීමාවේ තිබනා. ගිලා වැැසිීම ගලක් ව ස්ථාන ඉරි කළ තාව කාලි පාලමක්හගින් දුම්්‍රේධාවනය සුපපුරුතු පරිදි සිදුකිරීමට පියවර කරනනාා ඒ අඹෙපුස බලා දුම්ප්‍රයක්ක්තාවනනි කරමින්. දුම්්‍රේ මාර්ගය යතා තත්වයට පත්කිරීම සම්බන්ධෙන් ජනතාව ප්‍රසාධය පල කළේ රකින් යාාතල්බවයි. නුලපිට නග්‍රේ කොටසක් වැසි ජලියෙන් යටවීමේතුෙන් විශාල් පිරිසක් අපවස්ථාවට පත් වන. ඊට බිස්තු මක්ලෙස කානු පද්ධතිය පුළල් කිමේ එකටේතු අමාත්‍ය මහින්දරද අලත්කමගේ මහතාගේ මුලිත්වෙන් ආරමෙරුණා ඊට වැය කරන මුදල පියල් ලියන ධනමේදශුම් පහ. ජලපාරට හසුවීමෙන් කඩාගෙනකය ම ඔයහරහා පන්නල පල්ලේකම හා කොටදිනාව යාකෙරෙන මිත්‍රත්වපාලම අමාත්‍ය නාමල් රාජපක්ෂ සහ පාගිමේතුන්ත්‍ර අනුපේදර්ශනයපාන මතරන්ගේ නිරීක්‍ණයට ලක්ුණ මෙමොට රජ විදයට ැදිහත්වෙලා අවශ්‍ය සියරු පහසක සපයන්නත් නැතවතාව යඩතල පාසකම් ටික නවකරය කරන්නේ වගේ මනි පැත්තෙන් ජවු පාය ක්‍රියමාග ආම් කර නවශ වැඩ පිල් අරම්ර. ආපදාවන් පිඩට පත්තුවන්ට සහන සැසිීමව සබන්ධින් වූ විශේෂසාක්ක චාක් පාලිමින්න්තු පරිස්ශ්‍රී අත පැවැත්වනා.ඒය ක්‍රාමාත්‍යය මහින්ද රජ පපක්ෂ මහතාගේහිප දනතුවයි. රට තුළ කිසිතු ඉඳන හිගයක් ඇති නොවන බවට සහතික කළ හැකි බව අමාතියෝදේ ගම්මන් පිළමතා අවතහරණය කලාා. සපුගස්කන්ද පිරිහදුවතාවකාලිකව වහ දැමීම ඉන්දන හිගයක් ඇතිවීමට හේතුවක් නොවන බවටද අමාතිවරයා පෙන් පාදුනා. ල්ංස්ථාව සභාපතිවරය හෝ කළමනාකාර අධ්‍යක්ෂකවරයා වෙනුවට විශ්‍රාික සේවකයක් ලබාදුන්නු තොරතුරමත විශ්වාසය රඳවීමට කටයුතුකිරීමෙන් තමයි මේ හතරවතාවක්ම ජාතිය රැවටුනේ හෙනවා අපි හැමදාමත්කිව්වා අකණන්ඩ ඉන්දන සැපියුමක් අපි මේ දක්වාම සාති කල තියෙනවා. එවිනි ඉදන අර්බෝධයක් ඇතිවෙනවා නම් ඒ පිළිබඳ අපි ජනතාවට ල්තියා අනොතුරුවන්ග වනු මේ සපුගස්කන්ද පිරිාද වහන්ඩ වෙනවාය කියනක මාරටකිව සැ්ටැම්බ මස විසින අව ඉද ධ්‍යම පවත්ක මේක රටට බලපාන කාරණයක් නෙවේ සංස්ථාවට පමණක් බලපාන අභ්‍යන්තර කාරණයක් අනි පත්තේ විපක්ෂණ යගතුමා කියලා තියෙනවා කෞුරලල් ියල දුුව එකක් මේ වසා දැම් මේ ස්පොට් න්ඩර්ස් වලට ගිහිල්ලා වැඩි කොමිස් වලට ඉන්දන ගේටිකය. ඇතුමට ආරාධනා කරනු. අපි ඉදන මිලදීගන්න මිලට වඩා. අඩුමිලට ඉන්දන සැපීමට ඔබට සැපියුම්කරුවෙක් ඉන්නවානං ඉදිරිපත් කරන්න අපි ලෑස්ටී ඔබතුමා ඉදිරිපත් කරන සැපියුම්කරවාගේ ඉදන මිලදී ගන්න එහෙම කෙනෙක් නැත්තං ජාතියට බොරුකීම පිළිබඳ විපක්ෂනායකතුමා ජාතියෙන් සමාවගත යුතුමයි.. වෘධය මාධ්‍යවේදීන් ඉහළම ගෞරවට පාත්‍ර කරමින් ඔවුන් ඇගේන ජනාතිපති මාධ්‍ය සම්මාන උල්ලක් පවැත්වීමට. ැබිනට අනුැතිය හිමි වූ බව අමාත්‍යය දළස් අලපපෙරුම් මහතා ප්‍රකාශ කලා. කැබිනත් තිර්රණ දනන්දීම සහ ප්‍රෝෘති දෙපර්මේන්තුවේ පැවති මාධ්‍යහම්වේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මෙ අතර පාසල්වල මෙතෙක් කාරම්භන වූ සියලු ශ්‍රේණි ලබන විසි දෙවනදා ආරම්භ කිරීමට තීරණය කරඇති බවද අමා්‍යවරයා මෙහිදී ප්‍රකාශ කලා. රාජ්‍යයේ ඉහළම සම්මානය විදිට මාධ්‍යවේද මිරුමිරියන් සිංහල දමිල ඉංග්‍රීසි මාධ්‍යවලින් කටයුතු කරන ඒවගේ මාධ්‍යලා අධ්‍යයනය කරන අනාගතයේ මාධ්‍ය ෘට්්‍යියයට පිවිසට බලාපොරත්තුලයින්න. සියලුදනට යම්යම් ආකාරයමිකට ප්‍රවේශන පුළුවන් විදදිහටයිමක සැලසුම් කරන්නේ කතරු මඳඩල සසද එ වගේම විද්‍යත් ප්‍රකාශීගේ සංගමය ජනමාධ්‍යමාත්‍යශය පෝති පාර්ටිමෙන්න්තුව අපි සිලුදනාගේම ඒ කාබද්ධ ව්‍යාපෘතියක් විදියට. ඉතාම සාධාර යුක්ති සහගත කෝනවලින් භාෂා මාධ්‍යන් පුනෙෙන්ම මේ සම්මාන ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. සිනමාව කර්මාත්‍යයක් ලෙස පිළි කැනිමී යෝජනාවටද කැබිණට් අනුමැතිය හිමිවී තිබෙන පා. B.W. ජෑමාන මැත්තුමක් කඩවුණු පොරුන්දුව නිර්මාණය කරමින් ආරම කරන ලද. ශ්‍රීලාංකිිය සිනමාව හැරවුම් ලකුණක් ලෙස මෙැත්ති ඉදුව අපට මම කැමැතියි ඔබට දිරිපත් කරන්න. මේ හරහා කර්මාන්තය ගුණේ. ිලකික සිනමට එකතු වෙනවා. අපි අසල්ලසි ඉදියදිහා බැලුවොත් දෙදස් එකේ තමයි. ඉන්දියාව කර්මාන්තයක් ලෙස සිනමාව පිළිගත්ත. කොරියාව ගත් ජපන ගත් ඇමරික ක්සජනපතිය හොලියඩ් සිනාව ගත් කර්මාන්තයක් ලෙස ඔවුන් හැම හැම රටක්ම පිළිගන. ඒනිසාම ආර්ථිකය ප්‍රමුඛතාවයන් සිනමා ශේෂත්‍රයට ලැබෙනෝ. අමාත්‍ය මේෂ්පතියන මහතාද මෙමමාති හමේද අදහස් පල කලා. එලඹෙන නිවාඩු සම ඉලක්ක කර ගනිමින් සංචාර්ක ප්‍රවර්ධන වැඩසහන ක්‍රියාත්ම කිරීම සඳහා. ්‍රංචර්ක මාත්‍ය තුන් හැටියට ප්‍රසන්න රනතුග ඇතුන් ඉදිරිපත් කළ යෝජනාාවට කැබිනටනම ච බදල තිබුණවා ස්ව ලංකාවට විදේශ සංචිත වෙනුවෙන් ඉරත්්‍යවශ්‍ය සංචාර්ක ව්‍යපාරය නැවත ප්‍රවර්ධනය කර ගැනීම පිනිස රජීීමහත් කැපවීමෙන් කටයුතු කනවා පස්සුගිය දහස් ඉස්ස වසරේදීත් මේ වසරේදීත් දහස් දහන මේ වසරේද මස්තයක් ට ස්්‍රේ ලංකාවට අහින්වෙච් ොර් බිියන දහකට අසන් ප්‍රමාණය නැත්‍රමාණකූල ගොඩන ග ගැනීම වෙනුවෙන් මේ සංචාර්්‍යාපරි ප්‍රවර්ධනය ගැන ජ විශේෂු න්ඳුවකින් කටේතු කරනවා. වයිස අවුරුදු හැටට වැඩි සියලු දෙනාට බූස්ට එන්නත ලබාදීම හෙට ආරම්භ කෙරනවා. වැැස්වීම් හා ඒකරාශීවීම් තානම් කරමින් සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාන් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අද සිට ක්‍රියාත්මකයි. ගේ සති දෙතුළ පමනක් අාද පුරදිශ්‍රකෙන් වාර්තා වූ කොரோona ආසාதிතිගේ ස්‍යාව දෙදහස ඉක්මවාති බව සෞ්‍යන්ශ පවසනවා. ර්තන එනතේ තුන්වන මාත්‍රාව, සෞඛ්‍ය ආරක්ෂ කතුු කොරන මර්තය සහහා ප්‍රමුඛ පෙේ රාචකාරී ඉටු කරන ක්ඩායම් සඳහල් ලබාදීම මෙම මට ආරම්භ වීතිබෙනවා වයි අෞරදු හැට වැඩ සේරුදනාට, තුන්වන මමාත්‍රාව ලබාදීම හෙට ආරම්භකිරීමට නියමිතයි. එයනුව දුණ සහ බස්නහිර පළාත්තුවළ මෙම. අනුරධ පුර සහම්පාර දිශ්‍රික්ක වල වයි අවෞරදු හැට වැඩි පිරි සඳහහා ෆයිස එන්නත හෙට ලබාදෙන බව, රජමාතති මහචරය චන්නජල් සුමනමහතා ප්‍රකාශ කළ. ය අදසිට ලබ ස්වන දාදක් ක්‍රියත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්කෝපදේශමාලවක් නිකුත් කිරීමට සෞකි සවා අධ්‍යක්ෂ ජනාල් වෛ්‍ය අසෙල ගුණර්නමහතා කටයුතු කලා. එම මාර්කුපදේශවලට අනුව සාමාන්‍යි පෙ සහ උසස් පෙල උපකාරක පාන්ති, දහරිතාවන් සිට පනක සීමාවකට යටත්ව පැවැත්වීමට අවසර හිමි වනවා. දැනිි සෞඛ්‍ය මාර්කුපදේශවල යටත්ව විමග පවැත්වීමට අවසර ලබාදීති වෙනවා. මහජන රැස්වීම් ඒකරාශීීම්, සෞඛ්‍ය ර්කෝපදශවලට අනුව තහනම් වනවා. එමෙන්ම අවමගල්ලි උත්සවේකට සහාගේ හැේ . දෙෙනකුට පමනයි, විවාහමංගලේ උත්සවේශලාාව පැවැත්වීමේ දී, සිය දෙෙනෙකුට සහභාගී විය හැකි අතර. එලිාන් උත්සවේකදී එම සීමාව එක සිය ප හාක්. ප්‍රදර්ශණ හා සම්මේල්ලන සඳහා අවසරහිමි වන්නේ දෙසැබර පළමුණ දා සිටයි. සිනමා ශාලාවල හරිතාවන් සයට පණහගසිීමාවකට යටත්ව සිනමාපට ප්‍රදර්ශනයට අවසරහිමි වනවා. සයට තිහක දරිතාවට යටත්ව කයවර්තන මධ්‍යස්ථාන පවත්වාගෙනයාමට ලබාදී තිබ අවසරය සයට පණහදක්වා වැඩිකර තිබෙනවා. අනුරාධපුර දිශ්‍රිකයෙන්වාර්තාවන කොරුණ සාධතයන්ගේ සංඛ්‍යාව ශීක්‍රයන් ඉහලයාමින් පවතිනවා. ඔක්තෝබර් මාසය අපට ආසාතිතිින් වාර්තාාවනේ දෙදා සරසීයක්පාමට මරණ විස්්‍යක් පාමන මේ පසුග්‍ය සතතියක තුළල. සයිසි පනහ රෝගීන් වාර්තාවෙලා තිබෙනවා ආසාධිත රෝගීන්ගේෙන් ඔක්සිජන් අවශ්‍යතාවමත ෙන් රෝගීන් සංකයාව අඩවෙලා තිබෙනවා නමුත් හසල් පාත්මි අන්ස සහ ගුරුවරුන් මේ ආසාධයනයට ගොරුවමින් වැඩ නඹුරතාව පෙන්නුම් කරන. දින්නට අපි වැඩිපුරම රැපි ට චන් පරික්ාව ලක් කරන පන්සිය පම දසකට එයින් දෙදසිය පනහක් තුන් සසිය තද ප්‍රමාණය දසකට ආසාතතිය ලෙස වාර්තාාවනවා. ඒයේ දිනේදී වර්තාාවූ කොරුණ සාධතයන් හත්සියය තිස්දනා සමකින් සමස්ත කොරුණ ආසාධතයන් සඛ්‍යාව පන්ලක්ෂ පනස්දහස් දෙේ හැත්තේ හතරදක්වා එහළ ගියා. දාතුන්දහස් නවසියාහතලෙ සත් දෙෙකු රොහල් කතවසාහ නිවාසමල ප්‍රතිකාර ලබනවා. සුව ලබා ඇති සමස්ස සංඛාව පලක්ෂ විසිහත්‍ර දහස්තුන් සියය කොළහක්. ඒයේ දිනේදී වාර්තාාවූ මරණ විසි එකත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව දාහතර දහස් දහසේ දක්වා ඉහළ ගියා. සමස්ත මරණ සං්‍යාවෙන් සයට විසි දෙක ප්‍රතිශතයක් වයිසෞරදු තිහත් පනස් නවයත් අතර පිරිස් බවයි සෞඛ්‍යංශ තහපුරු කරන්නේ. සමහර දිස්ත්‍රික්කවලින් වෙනදාට වඩා වැඩි රෝගිං සංඛ්‍යාවක් සමහර දිනවල වාර්තාාවනක් ඊට පසුවදා සමහරවෙලාවට ඒ සංඛ්‍යාවම වාර්තාවෙන්නේ නෑ මොකද ආය අපි දකින්නේ ඒ පුද්ගලයන් හොයා ත්ත පුද්ගලයන් ඒ වනකටත් රෝගය බෝකරලා ඒ බෝවිච්ච රෝගීන් අනවත හමවෙන්නේ දින කීපයකට පසුව. එනිසා ඊට පහුවදා සමහරවිට ඒ දිස්ත්‍රික්කවල රෝගීන්ගේ සංක්‍යාව සමහරවිට අඩුවෙනවා. ඉතින් එවැනි තත්ත්වත් තුළ පොදේ ගත්තහම එක දවසකට දෙකකට ඇගිල දික්කරලා කියන්න අමාරුවයි මේ දිස්ත්‍රික්කයේ වැඩි මේ දිස්ත්‍රික්කය අඩුයි කියලා. නමුත් සමස්තයක් හැටියට මේ මොහොතේ අපි දකිනවා රෝගීන්. එන්න ලබාදීම වැඩ පිළවෙද දිවෙන පුාක්‍රාත්මක කරනවා. පස්සන් ලමින් දස ක්ෂයකට මෙවැනි විට ෆයිස එන්නත ලබාති ඇති බයි සෞඛ්‍යංශ සහන් කරන්නේ. එයනුව මෙරට භාවිත කිසියම් හෝ එනතක පළමු මාත්‍රාව එක් ෝටි පනස් අඩලක්ෂ හැත්ත්‍ය හ දහස් නවසිහ දෙෙනකුට ලබාති තිබෙනවා. දෙවන මමාත්‍රාව ලබාද ඇති සංඛාව, එක් ෝට තිස්හයි ලක්ෂ හැට පන්දහස් පන්සය පනස් පහ තුන්වන මමාත්‍රාව එක් ක්ෂ ොස් දහස් නවසසියා අනු එක් දෙනෙකුට ලබාති ඇති බව සෞඛ්‍යංශ සහන් කලා. සමගින් මධ්‍යහන ප්‍රදහන පෘත්තිය විකාශය නිමාවට පත්වනවා. පසුරකයි පනස් පහහි සිටපගේ පැන් පැපත් විකාශය බලපපුරතුවන්න ඔබට සුබදවස.